අත්වසෙම මේක මම නම් දකින්නේ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ගේන විශ්වාස භංගයක් නෙමෙයි මේ විශ්වාස භංගය ගෙනල්ලා තියෙන්නේ දෙවතාවක්ම ජාතික මැතිවරණ වලින් පැරදිච්ච දේශපාලන වශයෙන් බංකොලොත් වූ ඒ බලවේගයන් පස්ස දොරෙන් යලි බලයට මේ කුමන්ත්‍රණයක් හැටියටයි අගමැතිතුමා ඉලක්ක කරගෙන විශ්වාස භංගයේ යෝජනා ගෙනල්ලා තිබුණා මෙහි සැබෑ ඉලක්කය ජනාධිපතිවරයා ජනාධිපතිවරයාට තියෙන සැබෑ ආරක්ෂාව ලැබෙන්නේ අගමැතිතුමාගෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් බව ජනාධිපතිතුමාට විරුද්ධ බලවේගයන් හොඳින්ම දන්නවා අන්න එහෙමනම් මුලින්ම ජනාධිපතිතුමාව ආරක්ෂා කරන ප්‍රධාන බලවේගය බිඳා දමලා එතනට තමන්ට මෙහෙවන්න පුළුවන් අගමැතිවරේ තාවකාලිකව ගෙනල්ලා ඒ තුලින් කතානායකවරයාත් වෙනස් කරගෙන මහින්ද රාජපක්ෂ වැනි කෙනෙක් අග්‍රාමාත්‍ය දුරයට පස්ස දොරෙන් ගෙනල්ලා දොස්සාභියෝගයක් හරහා ජනාධිපතිවරයා පළවා හැරීමයි මේ අයගේ සැබෑ උත්සාහය මම පැහැදිලිවම කියනවා මේ අයගේ මේ උත්සාහය උත්සාහයක් පමණක් බවට සීමා වෙනවා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් ඇටියට අපි සියලු දෙනාම එකතු වෙලා මේ විශ්වාස භංගයට මුහුණ දෙන්න සූදානම් වෙලා තියෙනවා. අපි එක්සත් ජාතික පක්ෂයේ ඇටියට අපිට තවත් කණ්ඩායම් ගණනාවක් ඉන්නවා මේකට සහයෝගය දෙන්න. අපි ඒත් එකතු වෙලා මුහුණ දෙන්න සූදානම්. අපි පැහැදිලිව ජයග්‍රහණය කරනවා රනිල් ක්‍රමසිංහ මැතිතුමත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් ඒ වගේම යහපාලන ආණ්ඩුවත් පැහැදිලි ජයග්‍රහණයක් කරනවා. www.itnnews.lk/sinhala